හොඳයි, දැන් අපිට කතා කරන්න පුළුවන් සීගිරිය ගැන. මේ සීගිරිය ගැන කතා කරන්න ඕනි කියලා අපේ නිෂ්පාදකතුමා සුජිත් පුදුම තස්නාවෙන් හිටියේ මේ සීගිරිය මාතෘකාවක් දාගෙන කතා කරන්න. මේ සුජීව, එහෙනම් දැන් අපි බොහෝ සමහර පාසල් යන කාලේ ඉගෙනගත්ත සීගිරිය ගැන ඉගෙනගත්ත දේවල් ඇත්තටම අද වැරදි ආචාර්යතුමා. දැන් වෙන එකක්, දැන් අර අපි කතා කරේ දැන් පෙස්කෝ ප්‍රමේද චිත්‍ර නැහැ. ආචාර්යතුමා දැන් අපි දෙපළ අපි තුන්දෙනාත් එක්කම කතා කරමු. දැන් සීගිරි ගල උඩ ගත්තොත් සුජීව, දැන් අදටත් ගෙවල් පහක් විතර හදන්න ගඩොල් ඇතිනේ. බිත්තියේ පළල දෙකක් තුනක් වගේ ආචාර්යතුමා පල්ලයිනේ ගඩොල් බිත්තිය. දහස් ගාන ගඩොල් තියෙනවා. දැන් මේ මෙන්න මේ සීගිරිය උඩ දැන් මේ ඉතුරු වෙලා තියෙන පදනම එක්ක බලද්දි මොන වගේ මාලිගාවක්ද තියෙන්නේ නැත්නම් මොනවද ඒකේ තියෙන පිට අංග අන්නේ ටික පොඩ්ඩක් කතා කරමු. ඔව්, අපේ ආචාර්යතුමා මට වැඩි විස්තර ටික කියයි. නමුත් මම දන්න දේවල් ටිකත් අපි බල ඇහින් දැක්ක දේවල් ටිකත් අපි කතා කරමු. දැන් ඇත්තටම දැන් සීගිරිය දැන් අපි හැමෝම සීගිරියට ගිහිල්ලා තියෙනවනේ. දැන් නොගිය කෙනෙක් නැහැනේ ඇත්ත වශයෙන්ම. අර අපේ අර දේශපාලකතුමා ඇරෙන්න අනිත් අයන ඔක්කොම ලංකාව යන්න ඇති. නමුත් දැන් සීගිරිය ගල උඩ අක්කර තුනහමාරක් පමණ තියෙනවා. ඒ අක්කර තුනහමාරක පමණ භූමිය තුළ අපිට යන තැනම හම්බ වෙන්නේ විශාල මාලිගාවක නටබුන්. ඒ කියන්නේ අඩු ගානේ තට්ටු තුනකවත් මාලිගාවක් තියෙන්නේ නැති කියලා මොකද පදනම අනුව හිතාගන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් තට්ටු දෙකක් තුනක් වගේ විශාල මාලිගාවක් තියෙන්නේ නැති කියලා. දැන් සුජීව ආචාර්යතුමා හොඳට පැහැදිලි කරයි කොට සුජීව සීගිරියට ගිහිල්ලා ඒ දිග පළල මැනලා ඒ තිබිච්ච විදිහට මේ මම හිතන්නේ පරිගණකය හරහා නිර්මාණය කළානේ. ඔය පොඩි එකක් කරන්න උත්සාහ කරා මම. ඒ වහගෙන කතා කරද්දී හරිද? එතකොට ඊට පල්ලෙහෙන් තියෙනවා මිනිස්රමය විසින් යොදලා හාරපු විශාල පොකුණක්. එතනින් පල්ලෙහා තව කුඩා පොකුණක් තියෙනවා. ඊට අමතරව තව කුඩා කුඩා ගොඩනැගිලි කීපයක නටබුන් තියෙනවා. එතකොට ඔබ කිව්වා වගේ එය හදන්න ගෙනිච්ච يعني ගඩොල් උඩට ගෙනාපු විදිහ ලක්ෂ සංඛ්‍යාත ගඩොල් ප්‍රමාණයක්. මොකද විශාල තට්ටු දෙකක හෝ තුනක බිල්ඩින් එකක් හදනකොට පදනම ශක්තිමත් වෙන්න බෑ. තට්ටු හතක් විතර තිබුණා කියලා නේද? ඒක තට්ටු තුනක් විතර වගේ තියෙන්නේ ඇති. අනිත් එක තමයි උළු පාවිච්චි කරලා තියෙනවා. වහලවල වලට ඒ උළු හම්බුලා තියෙනවා. ඊටාම දියුණු තත්ත්වයේ යකඩන හම්බ වෙනවා. එතකොට ලී පාවිච්චි කරලා තියෙනවා වහලෙට. එතකොට ප්‍රධානම දේ සුජීව මේ සුලකට ඔරොත්තු දෙන්නේ. අන්න එක තමයි මම කියන්න ආවේ. ඒ නිසා ගොඩක් වෙලාවට ඒවා විවෘත මේ විත්ති බඳින්නේ නැතුව විවෘතව තියෙන්න ඇති කියලා තමයි සුලඟ යන්න විදිහට. මොකද සුලඟ බදා ගන්න අමාරු ලොකු එකක් හැදුවොත් අපි විශ්වාස හිතන විදිහ. නමුත් ඒක අදහසක් විතරයි. ඒක කොහොම වෙලා තියෙනවද කියන එක ගැන අපිට තීරණයක් ගන්න අමාරුයි. එතකොට දැන් අපිට ඔය හම්බ වෙන ගොඩක් දේවල් නැවත අලුත් වෙදියා කරන ලද දේවල් ටිකක් තමයි හම්බ වෙන්නේ. ඒ කියන්නේ පස්වෙනි සීවසේදී අලුත් වෙදියා කරන ලද සීගිරිය තමයි අද අපි දකින්නේ. ඒක පැහැදිලිවම අපි හිතට තියා හිතේ රඳව ගන්න ඕන කාරණාවක්. අවස්ථා දෙකක් පමණ මුල ගැහෙනවා. ඒ කියන්නේ ඉතා පැරණි ශිෂ්ටාචාරයට, කියන්නේ පැරණි සීගිරියේ උඩින් කරපු නව නිර්මාණ ටික තමයි දැන් අපිට හම්බ වෙන්නේ. ආචාර්යතුමා, අර ලසන්ත සඳහන් කරපු සුලගේ ඝර්ෂණය අඩු කිරීමට වෙන්ට ඇති කැටපත් පවර නිර්මාණය කළා තියෙන අන්න ඒක පස්වන සියවසේ කාශ්‍යපගේ වෙන්නට පුළුවන් කියලා හිතුවා. මොකද මේ එතන තියෙන ගී නෙමෙයි, ඇත්තටම තමන්ගේ අදහස් ප්‍රකාශ කරපු සාමාන්‍ය ඉතාම ප්‍රභුවරයාගේ සිට ගමේ ඉන්න ගොවිරාළ බබා ලියලා තියෙනවා ඒකේ. ඒ වැකි ඒවයි තියෙන්නේ 12 වෙනි සියවසට විතරයි ති පාක්‍ෘත සිංහලෙන් තමයි ලියලා තියෙන්නේ ගොඩක් ඒවා. ඒව තියෙන්නේ ඇත්තටම. එතකොට ඒ කියන්නේ ඒ වෙනකොට ඒක අපි දැන් ඔය ට්‍රිප් යනවනේ අනුරාධපුර පොළොන්නරුව බලන්න වගේ. ඒ වගේ මිනිස්සු සමහර විට ඇවිල්ලා ඒක නර්මලා ගිය අය ලියපු දේවල් ටික තමයි ඔතන තියෙන්නේ. එතකොට මහාචාර්යතුමා කිව්වා වගේ අර චිත්‍ර ගැන කතා කරාම අපේ ලංකාවේ දැන් හිඳගොල, දිඹුලාගල, පොළොන්නරුව තිවංග පිළිමගේ මහියංගනේ ධාතු ගර්භයේ, එතකොට කර්මගල වගේ තැන්වල තියෙන චිත්‍ර සම්ප්‍රදායටම අයිති චිත්‍ර තමයි ඔතන දැන් අපිට දකින්න පුළුවන් තියෙන්නේ.
දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඔව් දැන් ඒ දැන් චිත්‍ර ගැන අපි වෙනම කතා කරන්න හිටියේ. අතන තව දෙයක් අපි විසඳ ගන්නට ඕනේ. දැන් එතකොට රජතුමා ඇතුළු තමාගේ ප්‍රියම්බිකාව මේ ඔය කියන සියල්ල සියලු දෙනා ඔය සීගිරි ගල උඩ තියෙන මාලිගාවේද වාසය කළේ? ඒක උන්ගේ නිවහනද? එහෙම නැත්නම් තව මොනවා හරි තිබුණා දන්නේ ටික? ඇතුළේ ගුහාවක් නම් තියෙන්න පුළුවන් කමක් නැහැ. අර උමංග මාර්ගයක් තියෙන තුරට යන්නට සතුරෙකුට නොපෙනී ඇතුළෙන් දැන් ඔය ගඩොල් ගෙන යාම අනිත්‍යම ගල දිගේ අර නිකන් පඩි බේරලා තියෙන උස්සේ රජ්ජුරුව ගියයි කියලා හිතන්නත් බෑ. මේ රජ්ජුරුවන්ට නෙමෙයි දැන් පරණ මාර්ගය ගත්තොත් අර ඉතුරු වෙලා තියෙන චූටි සුජිව අර කපලා තියෙන පඩිවල නෑ. මෙහෙම මෙහෙම එකක් අපිට ඒක ඒකෙදි නම් ඉතින් පැහැදිලිවම කියන්න පුළුවන්. ඒ කියන්නේ වාස්තු විද්‍යානුකූලව ඒ කත්තු කපලා තියෙන්නේ. ඒකට ලීයක් ගහලා මුක්කු ගහලා ලස්සනට උඩට යන්න ඉතින් හදලා තියෙන්නේ නැති. හදලා තියෙන්නේ නම් ඇති. ඒක වැඩි ප්‍රමාණයක නෑ නෑ. එහෙම තමයි. දැන් සිරගල කියලා එකක් තියෙනනේ සීගිරිය. සිරගල කියලා ගලක් තියෙනවා පල්ලෙහා අටපට්ටම් පුකුණ ගාව. එතන උඩමයි තියෙන්නේ. ඒ ඒකේ පැහැදිලිවම තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඊට අමතරව උතුරු දොරටුව පැත්තට යනකොට තව ගලක් තියෙනවා. ඒ ගලට නගින්නක් තියෙන්නේ. ඒ වගේ හදලා ඒ වගේ පැහැදිලිවම හිතා ගන්න පුළුවන්. ඒ උඩ අනිත් කාරණා තමයි සභාශාලාව. බක්ති වතුර ටැංකිය කියලා එකක් තියෙනවා. එතන පල්ලෙහා තියෙන සභාශාලාව. ඒකත් ගලේම නෙලලා තියෙන්නේ. ඒකෙත් කන්තු කපලා තියෙනවා. මේ ලී හිටවන්න, කණු හිටවන්න ඒවා ඉතුරු වෙලා තියෙනවා. මොකද ලී දිරනවනේ. එතකොට ඉතුරු වෙච්ච අවශේෂ තමයි තියෙන්නේ. ඒක නම් ගියාවෙන්න බෑ නේද? බෑ බෑ. ඒකෙන් යන්න බෑ කොහොමවත්. එච්චර ඉතින් අච්චර ලොකු නිර්මාණයක් කරලා පොඩ්ඩක් නගින්න පඩි පෙළක් හදන්න බැරි නะ. වැඩකුත් බෑනේ. සේවක ප්‍රදේශය ගල උඩින් ගියාවෙන්න පුළුවන්. මේ අත්තර දාන්නගෙන අත්තර කපපෝ. ඒ වගේ නමුත් රජ්‍ය රෝසා පිරිවර අන්තපුර ඒවා කාන්තාව අර ඇතුළෙන් යම්කිසි මාර්ගයක් තියෙන්න ඕනේ. සහ අනිත් එක සුජීවට මතකද අර සීගිරි විශාල ගල ඉස්සරහා දෙකක් තියෙනවා. මේ පොඩි වලවල් දෙකක් කපලා දුනු වායෝ යදාගෙන පාර දිහා බලා ඉන්න ආරක්ෂා නෑ. ලසන්ත ඒ වගේ කීපයක් තියෙනවා. එකක් තමයි සීගිරි චිත්‍රවලට දැන් අපි මෙහෙම අපි ඉස්සර සීගිරි අපි ඉදිරිපස තියෙනකොට වම් අත පැත්තේ සීගිරි චිත්‍රවලට උඩින් ඇතුලේ හදපු බේන්දයක් තියෙනවා. يعني පොඩි ලෙනක් තියෙන ගුහාවක් තියෙනවා. එතෙන්ට මම ගියා. මං හිතන්නේ ඒක සාමාන්‍යයෙන් කෙනෙකුට යන්න බැරි තැනක්. ඒකට සීගිරි ගල උඩ ඉඳන් ඔබ දකින්න ඇති නැති අපි දැන් යන පැත්තේ බටහිර පැත්තෙන් එනකොට ගලේ කටාරමක් කොටලා තියෙනවා දිගටම. ඔව්. දැන් ඔය කටාරමක් කොටනවා කියන්නේ ඒක කොටන්න කොහොම මහන්සියක් වෙන්නේ නැද්ද? අනිවාර්යෙන් බිම දැක්කහම. හරිද? සීගිරි ගල වටේ කටාරමක් කොටනවා කියන එකට අවුරුදු කීයක් යන්නේ නැද්ද? හරිද? එතකොට ඒ කටාරම කල්නේ පොඩි ගලක්ද? ඔව්. කටාරමට උඩින් තියෙනවා උතුරු පැත්තේ ඉඳන් නැගෙනහිර පැත්තට යනකම්ම අඩි එකහමාරක් විතර පළලා අඩියකටත් වැඩිය ගැඹුරු කාණුවක් ගල උඩින් දිගටම බටහිර පැත්තට යන මේ උතුරු පැත්තේ ඉඳන් දකුණු පැත්තට උඩ උතුරු පැත්තේ ඉඳන් දකුණු පැත්තට යනකම්ම ගල කාණුවක් තියෙනවා. ගල උඩද? උඩ මේ පල්ලෙහා. ඒ කියන්නේ දැන් අපිට පේන්නේ නැහැ. සාමාන්‍ය මිනිස්සුන්ට පේන්නේ නැහැ. මං අහන්නේ දැන් ගලේ මෙහෙම පැත්තෙන් දේ කාණුව තියෙන ගල උඩුනේ. අපි දැන් සීගිරිය නගින්න දැන් අපි ජල උද්‍යානය දිගේ යන පාර තියෙනවනේ බටහිර පැත්තෙන් මේක. යනකොට මේ පැත්ත උතුර මේ පැත්ත දකුණ. එතකොට ගල මෙහෙම අපිට පේනවා. ඒ පේනකොට මේ උතුරු පැත්තෙන් නම් දකුණු පැත්තට ගල මතු පිටින් පල්ලෙහාට. චිත්‍රවලට උඩින්. චිත්‍රවලට උඩින්. උඩින් කාණුවක් තියෙනවා. උඩින් එන කාණුවේ පල්ල අඩියයි අඩියක් විතර පළලා අඩිය කහමාරක් විතර ගැඹුරුයි. ඒ කාණුවෙන්ට පිරෙන වතුර මෙහෙම දිගටම ගිහිල්ලා අර දකුණු පැත්තෙන් ආයෙ දිගටම කාණුවක් හදලා තියෙනවා. අර වතුර පාර මෙහෙම යටින් ආයෙ පල්ලෙහාට වැටෙන්න. ඒ හරි පුදුම දෙයක්. ඒ කාණුවෙන් බැහැලා තමයි පල්ලෙහාට ගිහිල්ලා තව පඩි පෙළ ටිකක් හදලා තියෙනවා. පල්ලෙහාන් ඇවිල්ලා චිත්‍රවලට චුට්ටක් උඩින් ආයෙ උඩට නැගලා අර ලෙනට යන්න. ඒවා තමයි සාමාන්‍ය දුනු අය වගේ ඉන්න ඇති මට දුර බලන්න. ඒකට යන්න අමාරුයි නේද? ඔව්. يعني කොට එහෙම යන්න බෑ. මේ ඉතින් මම හිතන්නේ තුන්දෙනෙකුට විතර ඉන්න පුළුවන් ඉඩක් තියෙනවා. තුන්දෙනෙකුට. ඔව්. මේ එහෙම තියෙනවා. ඉතින් ඒවා බලන්න ගොඩක් දේවල් තියෙනවා සීගිරිය. සහ අනිත් එක සුජීව මේ ආචාර්යතුමාට මතකද අර ඉස්සරහට ඒ දැන් ඒ ආරක්ෂකයෝ ඉන්නවනම් රැට ඉන්න අයට නිින්ද ගියොත් කෙලිම වැටෙනවා පල්ලම. ඔව් ඒ නිසා තමයි වැඩි හරලා නැහැ. ඔව්. දැන් බැලන්ස් කරගෙන ඉන්න විතරක්
අඟල් තුනක විතර ගලා ආසනයට විතරයි ඉඳ තියෙන්නේ. තියෙන්නේ. පිටිපස්සට නෑ. අරගෙන තුන්දෙනෙකුට ඉන්න පුළුවන් මෙහෙම. ඔව් ඕන වැටටි ගැඹුරු වුණොත් බහැලා ඉන්න පුළුවන්. එහෙම බෑ. නිින්දයක් නෑ කීයටවත් ඒකේ තියෙන්නේ. ඉතින් ඒක අර සුවිශේෂී දේවල් කිතේ අනිත් එක තව එකක් දැන් අපි ගත්තොත් දැන්නේ සුජීව සීගිරි ආචාර්යතුමා දැන් සීගිරියේ දැන්නේ අර යකඩ පඩිපෙල් ගහලා අපි චිත්‍ර බලන්න යන්නේ. දැන් බලන්න සීගිරි චිත්‍ර අපි දකින්නේ ඇහිඳන් බලනකොට ගලේ මතු පිට බදාමයක කරපු නිර්මාණයක්. ඒකට එතනින් පාරක් තිබුණාද? එහෙම නැත්නම් ඇයි ඒ දැන් කුරුල්ලන්ට බලන්න වගේනේ හැදලා තියෙන්නේ. මෙහෙම එකක් තියෙනවා. ඒකට චිත්‍ර තිබුණේ ඇයි එච්චර උඩින්? මිනිස්සු බලාගෙන ගියානේ. සීගිරි ගීවල තියෙනවා චිත්‍ර 502ක් ගැන විස්තරයක්. ඔව් ඒක හරියට. හරිද? ඒ චිත්‍ර 502 න් චිත්‍ර 22යි ඉතුරු වුනේ. චිත්‍ර 22ක් ඉතුරු වුණා. ඒ චිත්‍ර 22න් දැනට චිත්‍ර 18ක් විතර තියෙනවා. ඒ 18නොත් පොඩි පොඩි ඉතුරු වෙලා තියෙන මොකද 1967 ඔක්තෝබර් 14 වෙනිදා සිද්ධ වෙච්ච මහා විනාශේ අරබෝ. ඔව්. ඉතුරු වෙච්ච කරගන්න ගොඩ දා ගන්න පුළුවන් වෙච්ච ඒවා ටික දැන් සාමාන්‍යයෙන් ඇත්තටම දැන් අපේ මහාචාර්යතුමා ආචාර්යතුමා නම් ඒ කාර්යම කරලා ඒකට යන්නත් ඇති. ඔබ කියන්නේ අර ජාතිය ජම්මයක් නේද සුද්දෙක් ඇවිල්ලා තාර ගහපු එක? නෑ 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 නෑ. ඒක මේ වැරදි කතාවක්. ඒ සුද්දෙන් නෙමෙයි ඇත්තටම සිද්ධලා තියෙන ආයෙත් නෙමෙයි. එතන තියෙන සරුවත් වෙලෙන් දෙක. ඒ කියන්නේ මා ආචාර්යතුමා මම නඩරාජා කියලා දෙමළ මිනිස්සෙක් තමයි ඒක කරයි කියලා කියන්නේ. ඒ නඩරාජාගේ බිරිඳ ලෙච්චමි ජීවත්ව හිටිය 1994 විතරයි කාලෙත් මං යනකොට එතන පුරාවිද්‍යාවෙන් සල්ලි වේදම් කරලා ලෙච්චමිට පොඩි ගේකුත් හරි ගැස්සලා දීලා තියෙනවා. ඊළඟට අර ඒ තාර ගහම හොජ්ජර අතුරුදහන් වෙලා ඊට පස්සේ වෙච්ච දෙයක් දන්නේ නැහැ. දැන් ලෙච්චමිගේ පුරුෂයා තාර ගහලා තියෙන්නේ. එතකොට ඊට පස්සේ මේ මිනිස්සු අතුරුදහන් වෙලා අදල වෙනකම් වෙච්ච දෙයක් දන්නේ නැහැ. නමුත් ලෙච්චමිට ගේකුත් හදලා ලෙච්චමිට ගේකුත් හදලා දීලා තියෙනවා. ඊළඟට අර මේ මරන්සි කියන ඉතාලි ජාතික මේ ලුසියානෝ මරන්සි බොහෝ පහසුවෙන් අර තිවිච්ච මේ තාර හෝ තීන්ත හෝ මේ ඒක ඉවත් කරලා චිත්‍ර පාදාගෙන තියෙනවා. ඒ නිසා ඉතින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කසුකුසුව තිබුණ 1994 වෙනකොටත් මේක කොමන්ත්‍රණයකින් කරපු දෙයක් නැතුව පිස්සෙක් කරපු දෙයක් නෙමෙයි. ඉතින් අර මිනිහ අන්තර්ධාන වුණා. ආයත් සුද්ධ කළා. මේක මේ මොකද්ද ඉහළම මට්ටමේ බලතණ්හාව නිසා සිද්ධ වෙච්ච දෙයක් කියලා ඊරියගොල්ල මහත්තයා කුලප්පු කරවන්න පිස්සුවට. ඔව් එතකොට සංස්කෘතික ඇමතුමා විදිහට ඊරියගොල්ල ඇමතුමා එතකොට කොමසාරිස් විදිහට හිටිය ගොඩකුඹුරේ මහත්මයා ඊට පස්සේ රාජාද සිල්ලා මහත්මයා එකතු වෙලා තමයි ඒකට ආරම්භච්ච ගමන. මේ හම්බ වෙන බලාපොරොත්තු වෙ හිටියේ. ඉතින් ওই විදිහට තමයි කට කතා යන්නේ. දැන් ඔතෙන්දී කොන්ත්‍රණයක් කියනවා. ඔතෙන්දී දැන් ඒ සරුවත් වෙලෙන්ද කියලා කියන්නේ එයා කියන විදිහට දැන් චිත්‍ර තිබ්බොත්නේ සීගිරිය බලන්න එන්නේ. ඒ හින්දා තමයි මේක විනාශ කරන්න ඕන කියලා ගේට්ටු දෙකක් උඩින් පැනලා අන්තිම ගේට්ටු ඉබ්බ ගලවගෙන තමයි අතුලට ගිහිල්ලා තියෙනවා කියන්නේ. කොළපාට තීන්ත වර්ගයක් තමයි ගහලා තියෙන්නේ. චිත්‍රවලට සමහර චිත්‍ර උල් ආයුධයකින් ඇනලා ඒවනම් ප්‍රකෘතිමත් කරන්න බෑ. ඔය සීගිරි චිත්‍රවලට විනාශය වුණේ ඔය පළවෙනි වතාව නෙමෙයි. ඇත්ත වශයෙන්ම මේ මේ ඊට කලින් සිද්ධ වෙච්ච දේ තමයි ආචාර්යතුමා මං හිතන්නේ 1896 වෙල් මහත්තයත් එක්ක අර මරේ මහතා අර චිත්‍ර පිටපත් කරන්න ගිහිල්ලා අලෝපු මේවා ගලවනකොට බදාම ගැලවිලා ඇවිල්ලා තියෙනවා. ඒක තමයි මරණිදාන මහත්තයාගේ අධීක්ෂණය යටතේ ඒකට ගාලා තියෙනවා තීන්ත. නමුත් ඒක මෙවලා නැහැ. මොකද ලුසියානෝ මරන්සි මහතා ඇවිල්ලා ඩෙකාපෙක්ස් කියන රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරලා තමයි තීන්ත ඇරලා තියෙන්නේ. ඊට පස්සේ ඔය ට්‍රිලෙන් කියන තව වර්ගයක් පාවිච්චි කරලා තමයි දිය කරලා ඒක ගාලා තියෙන උපමට්ටම් කරන්නේ. ඒ වෙනකොට අර ඊට කලින් මේ අර මේ වෙලා ඩැමේජ් වෙලා තිබිලා පරණිතාන මහත්මයාගේ අදිස්සනයට තේ පාවිච්චි කරපු පාට හිටන් අයින් වෙලා ගිහිල්ලා අර පැරණි ඇඳපු පැරණි චිත්‍රවල සමහර කියන්නේ අපේ ආචාර්යතුමා කිව්වාගේ ඊට කලින් ඇඳපු චිත්‍රවල සටහන් පවා මතු වෙලා තියෙනවා. ඊට කලින් ඇඳපු විදියට දේවල් තියෙන යටතට්ටුවේ තියෙන විතරක් දැන් අදටත් බලන්න පුළුවන් සමහර දල රේඛාවල් මේ තියෙනවා. එතකොට ඒව මතු වෙලා තියෙන්නේත් අර රසායනික සංයෝගයේ ගෑවට පස්සේ ඒක තිබ්බ දිලිර පුස් ඔක්කොම කියලා ඇත්තටම ලුසියානු මරන්සි මහතා කියන්නේ ඉතාම ශ්‍රේෂ්ඨ මිනිස්සෙක්. එයා මේ මං හිතන්නේ 2005 දී විතර කවුරුත් දන්නේ නැහැ එයා අභාප්‍රාප්ත වෙනකන් නිකන් සාමාන්‍ය සරල ජීවිතයක් ගත කරලා කවුරුත් දන්නේ නැතුවම ඉතාලියේදී මිය ගියා.
ඉතිං ඔහු තමයි කියලා තියෙන්නේ මේ මෙච්චර රසවින්දනයක් තියෙන මෙච්චර කලාකාමී පිරිසක් ඉන්න මේ වගේ රටක මේ වගේ පහත් වැඩක් කරන මිනිහෙක් ඉපදුනේ කොහොමද කියලා. ඔහු ඉතාම කනගාටු වෙලා තියෙන සිද්ධියට. නමුත් ඔහු ඉතාම මේ කැපකිරීමකින් ඒක කරලා නිසා අද අපිට සීගිරිය චිත්‍ර ටික බලා ගන්න පුළුවන් තත්ත්වයකට තාම තියෙනවා. කවුරු හරි ඉතුරු වෙලා ඉන්නවනම් පණ පිටින් උල තියන්න ඕනේ. එච්චරයි කියන්න තියෙන්නේ. දැන් මේ ආචාර්යතුමා දැන් අතෙන්දී මේ දැන් මේ සීගිරි චිත්‍ර ඉතාම ඉහළ තියෙන්නේ. එතකොට එතනින් පාරක් තිබුණා කියලාද කියන්නේ? සීගිරි චිත්‍ර බලාගෙන රජතුමාට මෙහෙම එකක් තියෙන්නේ ඇත්තටම. මොකක් නම් ඉතින් ඉස්සරහින් ගමන් කරන්න යම් කිසි පහසුකමක් තියෙනවා. ඉතින් ඉහළින් මම අහනවා. දැන් වෙන මතයක් තියෙනවා. සමහරට කීප දෙනෙක් මේ මතය ඇත්තට පැහැදිලි මම දන්නේ සත්‍ය සත්‍යතාවයේ. සමහර දැන් ওই චිත්‍ර ක්‍රමය ආචාර්යතුමා දැන් බදාමයක් වේලෙන්න කලින් ඒ බදාමයක් තවරලා ඒ බදාමේ වේලෙන්න කලින් ඇඳපු චිත්‍රයක්ද? නෑ. මේක සීගිරි චිත්‍රයවිල ඒක තමයි. ඒක ප්‍රෙස්කෝ නෙමෙයි. හා. ටෙම්පරා ක්‍රමයට. ඒ කියන්නේ වියලි බදාමයේ මත. වියලි බදාමයේ මත ඇඳලා යම් මතයක් තියෙනවා. දැන් මේකට ඉරේලිය වැටුනහම ඒ ඒ ඒ රසායනික ද්‍රව්‍ය දැන් චිත්‍රේ පාවිච්චි කරලා තියෙන රසායන මොන හරි දේවල් එක බලද්දී ඒ විෂුවල් එකක් රූප රාමුවක් එනවයි කියලා රජු යන පල්ලෙහාට. ඒ කියන්නේ ජලාස වලට එනවා. ඔව් ඉරේලියත් එක්ක දැන් ඉරේලිය වැටෙනවා. ඒකේ තියෙන රූප රා ප්‍රතිබිම්බයක් එනවා. ඉතාලම ලයිව් ප්‍රතිබිම්බයක් සජීව ප්‍රතිබිම්බයක් නිර්මාණය වෙනවා රජුරු යන තැනට කියලා. ඒ හින්දා තමයි එච්චර ඉහලින් ඒක ඉරේලිය වැටෙන ගලේ මතු පිට නිර්මාණය කෙරේ කියලා. ඉන්කා ශිෂ්ටාචාරය එහෙම තියෙනවා. තියෙනවා. එන්නේ ඒ මතේ තියෙනවා. එතකොට දැන් බලන්න එතන ප්‍රොජෙක්ටර් එක මොකක්ද කියලා. එහෙමනම් ඒක විශේෂ නිර්මාණයක් දැන් උතනින් ඇත්තටම පාරක් තියෙන්න බෑනේ. නෑ උතනින් මෙහෙම අනිත් එක මෙහෙමයිකුත් තියෙනවා. දැන් චිත්‍ර 500ක් තිබ්බ කියලා කියනවනේ. ඔය ඒත් ඔක්කොම 1000 ගානන්නේ. නෑ චිත්‍ර 500යි. ඔය ගී තමයි ඔය 1000 ගාන තන් ඊටත් වැඩි වෙලා තියෙනවා. එතකොට මේ දැන් ඒක කලාකාමී සිතුවිල්ලක් මත නිර්මාණය කරපු දෙයක් පැහැදිලිවම. ඉතින් අපිට ඔච්චර ලොකුවට හිතන්න දේවල් නෑ. මම නම් හිතන්නේ ආචාර්යතුමා. ඔය මේ මේකලතාලා විජ්ජුලතාලා ගැනයි අපිට ඒව ගැන මෙච්චර හිතන්න තරණ මාත්‍යය පොජ්ජලක මාත්‍යය. ඔව්. ඒව ගැන අපිට එච්චර ලොකුවට හිතන්න දෙයක් නෑ. තුමාගේ සිහින. ඔව්. එච්චර හිතන්න දෙයක් නෑ. නමුත් අපිට ඒ හරහා අපිට හදා ගන්න පුළුවන් ලොකු චිත්‍රයක් තියෙනවනේ. ඒ කාලේ අඳුම් පැළඳුම් නේ මොකද සපු මල තියෙනවා. අරලිය මල තියෙනවා. ඕලු මල් තියෙනවා. එතකොට ඒ කාලෙත් ඒව තිබ්බා. එතකොට ඇඳුම් පැළඳුම් කර්ණාභරණ හිසකේ හෙයාර් ස්ටයිල්ස් එතකොට ඒ පාවිච්චි කරපු රෙදි ඇඳලා තියෙන විදිහ ඒක විශ්වකෝෂයක් වගේ නේ චිත්‍ර ටික. අපිට ඒක සංස්කෘතියක් තියෙනවානේ. පාවිච්චි අතට දාලා තියෙන වලලු ඒවා හරි ගැඹුරින් අධ්‍යයනය කරන්න ඕන දේවල්. මම හිතන්නේ දැන් ඔය අද කාලේ අපේ නිර්මාණකරුවෝ ඉතින් ඒව ගැන නිකන්වත් හිතන්නේ නැහැනේ. ඒ තියෙන දේවල් ආభాෂයට අරගෙන නිර්මාණයක් කරන්නේ නැහැ නේ කවුරුත්. දැන් අපිට ඉතිහාසය ගැන ගන්නකොට උගන්වන්නේ ලංකාවේ තියෙන චිත්‍ර කොයිතරම් අජන්තා එල්ලෝරා වලට කිට්ටුද එහෙන් ඉගෙන ගත්තේවද කියලා. ඔච්චරයි උගන්වන්නේ ලංකාවේ. ඔව් දැන් තාමත් කියන්නේ අජන්තා එල්ලෝරා චිත්‍ර වලට සමානයි කියලානේ අපේ චිත්‍ර. නමුත් ඒ වගේ තියෙන වෙනස්කම් ගොඩක් තියෙනවානේ. මොකද අජන්තා එල්ලෝරා චිත්‍ර වල අපිට අජන්තාවට කලින් අපේ වඳින්න ඇත්තේ අජන්තා එල්ලෝරා චිත්‍රවල මේ පාට එක වගේ තිබ්බට නමුත් ඒක සම්පූර්ණයෙන්ම සම්ප්‍රදාය වෙනස්. මොකද ඇඟිලි දික්කයි අපේ චිත්‍රවල ඒ ලාලිත්‍ය කොහොමද බලන්නේ. ඒක ආචාර්යතුමා දැන් සීගිරිය ගත්තොත් ඒ කාලෙදි විච්ච හොඳම ආර්ට් ගැලරි එක. ඔව් මම ඒකයි මම කිව්වේ අර තිබ්බ ඔය මේ දැන් සල්පිලක් හරි ඒ වගේ නිකන් සුඛ විහරණය සඳහා මේ පොකුණු දැන් අපි මුලින්දම පටන් ගමුකෝ යන තැන ඉඳන්ම ඇතුළත දියාගල තියෙනවා. දියාගල ගාවින් බහින්න තියෙන්නේ ජල උද්‍යානයට. ඒ ජල උද්‍යානයෙන් සාමාන්‍ය පොඩි ජල උද්‍යානය ඊට පස්සේ ලොකු ටැංකි ටික කියන්නේ නාන තටාක විශාල නාන තටාක හතරක් තියෙනවා. ඒක පහු කරන් යනකොට දෙපැත්තේ තව මාලිගා දෙකක් තියෙනවා ජලාශ දෙකක් මැද්දෙන්. ඒක පැනලා ගියාට පස්සේ හම්බ වෙනවා ජලමල් උද්‍යානය ජලමල් හතරක් එතන තියෙනවා. එතනින් එහාට ගියාම මේ පැත්තේ එල් පොකුණ වම් අත පැත්තේ අටපට්ටම් පොකුණ එතනින් පැද්දලා තමයි ශිලා උද්‍යානයට යන්නේ බෝල්ඩ් ගාඩන් එකට. එතන දැරණියගල ගුහාවයි නයිපෙන ගුහාව අර ගල් අරුපු ඒ ටික ඔක්කොම තියෙන්නේ. එතකොට ඔය අර ටික පහු කරන් එන්නේ තනිකරම ජල ක්‍රීඩාව අර හල් ෆිල් දෙපැත්තේ තියෙන නිකන් අමුතුම තැනක් ඔතන. පැහැදිලි. ඔව්. එතකොට විනෝදපුරයක් වගේ. එතකොට සියල්ල අමතක වෙන හැටි ටික දකින්න. එතකොට ඕකම තමයි තමයි සර් කිව්වා වගේ බැබිලෝනියාවේ ඔය එල්ලෙන උයන් එතකොට පර්සියාවේ තිබ්බ දේවල් ඔය කියන අපේ
දැන් අපි හිතමු දැන් රාවණා යුගයට අයිති වෙනවා කියලා ඔය සීගිරිය ඒ කාලේ වගේ වෙනවා කියමුකෝ. එතකොට ඒ කාලේ පර්සියාවේ දැන් සාමාන්‍යයෙන් සයිරස් රජුරුවන්ගෙන් පස්සේ දැන් සයිරස් රජුරුවන්ගෙන් පස්සේ ඉන්නේ ඩේරියස් ඉන්න කර මහ ඇලෙක්සැන්ඩර්ලා ඒ කාලේ වගේ වෙනකොට. නමුත් ඊට ගොඩාක් පස්සෙන් එන ඉතිහාසයනේ. එතකොට වෙන්නේ සයිරස් රජුරුවන්ටත් පිටිපස්සෙන් ඉන්න ඉතිහාසෙ. සුමේරියන් ශිෂ්ටාචාරය, බැබිලෝනියන් ශිෂ්ටාචාරය, අර හොයන් හෝ ශිෂ්ටාචාරය, දකුණු ඇමරිකාවේ වෙනම ශිෂ්ටාචාරයක්. එතකොට ලංකාවෙත් අපේ සර්ලා පාදලා දෙන අපේ මහා ඉතිහාසය. එතකොට ඒගොල්ලෝ අතරේ අන්තර් සම්බන්ධතා තිබිලා තියෙනවා නිරන්තරයෙන්. එහෙම නොවෙන්න විදිහක් නැහැනේ. අපිට හුදෙකලා දූපතක් විදිහට අපි මෙතන හිටියානම් අපිට කවදාත් ඔය වගේ ලොකු නිර්මාණයක් කරන්න ඇත්තටම පරක්කු වෙනවනේ කරන්න පුළුවන්. නමුත් කාලයක් යනවනේ. අපිට හැමෝම අතරේ තියෙන දැනුම බෙදාගෙන අපේ දැනුම ඒගොල්ලන්ට දීලා ඒගොල්ලන්ගේ දැනුම අපි අරගෙන වටේම ඉන්න ලෝකෙම තියෙන ශිෂ්ටාචාර ඔක්කොම එකතු කරගෙන අපිට මැජික් එකක් වෙලා තිබුණේ නැහැනේ කවදාවත් කිසිම දෙයක් ලසන්ත. වෙන රටවල් වලට මැජික් ගොඩක් දේවල් පැහැදිලිව. අපිට ඒ කාලේ වෙනකොට අපිට ඒ කාලේ උදාහරණයක් විදියට අපි එතන හිටියා. උදාහරණයක් විදියට 1505 දී පෘතුගීසින් ලංකාවට එනකොට මහාවංශයේ තියෙන විදියට අර යුගන්ධර පර්වතය කුඩු කරන් යන තරම් මහා ගල් ගිඩි ගහන ලේබිල ඒ විශිෂ්ටාචාර නෙමෙයි අපි හිටියේ. අපිට තුවක්කු අපිට අමුතු දෙයක් වෙලා තිබ්බේ නැහැ. තුවක්කු අපිට අමුතු දෙයක් වෙලා තිබ්බේ නැහැ. තුවක්කු ගැන සඳහන් වෙලා තියෙනවා අපිට පෘතුගීසින් ලංකාවට එන්න කලින්. දඹදෙනියස්නේ තියෙනවා ඒක පැහැදිලිව. තුවක්කු ගැන. එතකොට පෘතුගීසින්ට අපි ගැහුවෙත් අපේ තුවක්කු වලින්. සිංහල තුවක්කු වෙන බොන්ඩි කුලා කියලා අපි හදපු අපිටම ආවෙන් තියෙන තුවක්කු දෙකක්. කොළි තුවක්කු කියන සිංහල කාල තුවක්කු. එතකොට ඒකෙන් අපි පෘතුගීසින්ට එලෝලෝ ගැහුවා. හැබැයි වෙන ඇමරිකාවට බැරි වුණා ඒ දේ කරන්න. ඕස්ට්‍රේලියාවට බැරි වුණා ඒ දේ කරන්න සුද්දන්ට. නෑ අපි ඒ දේ ඒගොල්ලන්ට කරා. එතකොට අපිට මැජික් එකක් උනේ නෑ කවදාවත්. ඒක වගේ තමයි ඒ කාලෙත් අපිට වෙන රටවල් වල පාවිච්චි කරපු සන්නාහය එහෙම නැත්නම් ඒ කාලෙත් තිබ්බ මේ කම්පවුන්ඩ් බෝ එක කියන්නේ හොඳම දුන්න අපිට අමුතු දෙයක් නෙමෙයි. ඒ වගේම ලොකු තාක්ෂණයක් අපිට තිබ්බා ඒ කාලේ. බොහෝ දේවල් ගියේ අපේ රටෙන්. පර්ණවිතාන මහත්මයා විසින්ම කියන ආකාරයට දැන් ඔය මුහුදු සේද මාර්ග කියලා නමක් දාගෙන තියෙන්නේ අපේ නැව සමාගම් හතරක් තිබිලා තියෙනවා. මඩුකසලිය මහා පුගියන මඩුකසලිය පුගියන අලිපවත මහා පුගියන කාම්බෝජ පුගියන තවත් මොකද්ද නමක් තියෙන මෙන්න මේ නැව සමාගම් හතර තමයි මැද පෙරදිගයි චීනයයි අතර සම්පූර්ණ වෙළඳාම කරගෙන ගිහිලා තියෙන්නේ. මේ කොටිම බුදුහාඳුරුව ලංකාවට ආවෙත් ඒ නැව සමාගමක නැවතී නම්පත්වේ හිටපු නාගයෝ ටික තමයි මේ වෙළඳාම කරගෙන ගිහිලා තියෙන්නේ. එතකොට වෙළඳාම තිබුණේ චීනයයි මැද පෙරදිගයි අවස්ථා තුනේම. ඒ නැතු ඉතින් එර්දිවලෙන් ආව එන්න මේ කියන්නේ නැහනේ. ඒ නිසා අපිට ඉතාමත්ම සම්බන්ධතාවයන් තිබුණ ලෝකයක් එක්ක අනිත් එක අපේ ජල ශිෂ්ටාචාරයට හුඟක්ම සමාන ජල ශිෂ්ටාචාරයක් තියෙනවා. ඉන්කා ශිෂ්ටාචාරය ඇන්ඩීස් කනුදුනේ ඒ කිසියම් සම්බන්ධයක් අපේ තියෙනවා. ඒ කියන්නේ ලසන්ත මම කියන්නේ මෙහෙමයි. දැන් අපි ඔන්න ඒකයි මම කියන්නේ. අපි ওই පාට කණ්ණාඩි ගලවලා තමයි මේ ඉතිහාසය ගැන හොයන්න ඕනේ. පැහැදිලිවම තේරුණාද? එතකොට අපිට දැන් මිහිඳු හාමුදුරුවේ දේවානම්පියතිස්ස රජතුමයි අහම්බෙන් හම්බුණා කියලා ඔබතුමා හිතන්නේ නෑ. ඒක වෙන්න බෑනේ. ඒක දේශපාලන සාකච්ඡා ගණනාවක් තියලා නේද? ඒ කියන්නේ දැන් මිහිඳු තිස්ස රජතුමා දඩේනේ යද්දී හම්බු වෙච්ච කතාවක් නෙමෙයි නේද? ප්‍රශ්න ගණනාවක් කරනවා ඉන්දියානු ඉතිහාසයයි මහාවංශය සංසන්දනය කරනවා. ඒ සංසන්දනය කරන්න බෑ. අශෝක කෙනෙක් නෑ ඉන්දියානු ඉතිහාසයේ. ඊළඟ දේවානම්පියතිස්සයි අශෝකයි කියන කාල පරිච්ඡේදය ලංකාවේ මේ දෙක එකට සැරදෙන්නේ නෑ. ඉතින් විශාල ගැටුමක් තියෙනවා. දැන් ඔය දැන් කාල නිර්ණයත් එක්ක අපි අතරමං වෙනවා. ඒක අපි නවත්වන්න. එනේ මම කියන්නේ දැන් ඒ වගේ දේවල් අපි කියන්නේ ඒ වගේ දේවල් අපිට නැව් මාර්ගයෙන් අපි ගියා. නේද? ඒ කියන්නේ අපිට අර ග්‍රීසියට අපේ තානාපතිවරු ගියේ මොකේද? ඉර්ති බලෙන් ගියේ නෑනේ. මෙගස්තිනිස් ගේ සටහන වල තියෙනවනේ පණ්ඩුකාභ රජතුමාගේ කාලෙත් අපේ ග්‍රීසියට ගියා කියලා. අනිත් එකේ පරණම කාලවලදී නෙමෙයි දැන් දඹදෙනි යුගයේදී වෙනකොටත් අපේ රජවරු කොන්ත්‍රාත් අරගෙන තියෙනවා නැව් 20ක් හරි ගස්සලා දෙන්න අවුරුද්ද නැව් 30ක් හරි ගස්සලා දෙන්නට. දැන් මේ සම්බන්ධයෙන් අර මහාචාර්ය සිරිවීර විතරක් ඔහුගේ පොතේ කරුණු දක්වලා තියෙනවා. ඊළඟට මේ චීන
පැරණි වාර්තාවල සඳහන් වෙනවා ඒගොල්ලන්ගේ වරායවලට ආපු විශාල නැව් වලින් විශාලම නැව් ෆිනිෂියන් සහ සේෂල් ද්වීපේ නැව් කියලා. ඒවායේ පැහැදිලිවම තියෙනවා අඩි 300ක් විතර දිග තට්ටු තුනක් සහිත නැව් එම තිබිලා තියෙනවා මේ සීහල දේශය. ඉතින් ඒක නිසා අපි මහා මේ නාවිකයෝ පිරිසක් නමුත් ඉතිහාසයෙන් මේ පරිච්ඡේදය සම්පූර්ණයෙන් කපලා දාලා තියෙනවා මේ යක්කු හිටියයි කියලා. අනිත් එක යක්කු තමයි දිනුව වගේ වැඩ කරන්නේ. යක්කු ගන්න අනිත් යක්කුන්ට වඩා නාගයෝ කරයි කියලා තමයි. ඔව් ඒක නාවික කටයුතු සඳහා නාග ගෝත්‍රික සුජීව අනිත් එක දැන් හිතන්න දැන් එහෙම තත්තු තුන හතර කඩි 300ක් දිග දීයෙන් කරන ඒ කාලේ එහෙම නැව් හැදුවනම් අත පුච්චර බිමට වැල්ලද කියලා අද බෑනේ විල්බරෝ එකක් කතා කරන්න හරියට නේද? ඔව් ඒක ඉතිහාසෙම ලබා ගන්න පුළුවන් පාඩමක් ඒක. පාඩමක් පැහැදිලිව. ඔත් අන්න ඒකයි මං කියන්නේ ඉදිරිය දැන් අපි ඊට වැඩි යමක් කරන්න මේ වැඩසටහනේ අර්ථයත් ඒකයි. දැන් අපි දැන් සුජීවල මේ කෑ ගහනවා වගේ අපි මේව මාධ්‍යෙන් කියනවා වගේ ආචාර්යතුමාලා අපේ පස්සෙන් ඉන්නවා වගේ හේවණගලක් වගේ ශක්තිය දීලා මෙන්න මේ පාඨක අර සුජීව හැමදාම කියනවා වගේ පාඨ කණ්ණාඩි ගලවල මේ ඉතිහාසෙ වහලා තියෙන තැන් යථා ඉතිහාසයේ මතු කරගන්න අපි අත්ලක් බැඳගෙන නැගී හිටියොත් ඔය පිටරටවල් වල කොහෙවත් නැති වැඩකට නැති ජාතීන් එකතු වෙලා Tamanට ලකුණු දාගන්න අපේ ඉතිහාසයට රිංග ගන්න ඒවා අයින් කරලා හොඳ ඉතිහාසයක් මතු කරගන්න පුළුවන් නම් කාටවත් කට උතර නැති වෙන්න. අන්න ඒක තමයි අපි කරන්න ඕනි අනාගතයට කරන්න ඕනි එකම එක යුතුයකමක් ඒක මං හිතනවා. ඇතම් පෙරන්න කියන දෙයක් තමයි ඉස්සර අපි අහපු පෘතුගීසිකාරයා විසින් මේ සිංහල නාවිකයා මාළුකාරයෙක් කරලා නැත්වා කියලා. මොකද ඒගොල්ලන්ට අවශ්‍ය මාළු ලබා ගැනීම විතරයි සිංහලම න්‍යාය. ඒ නිසා නාවිකයෝ වෙන්න ඕන පෘතුගීසිකාරයෝ. එතකොට දැන් ඒ වෙනකොට නාවිකයෝ හැටියට හිටිය ප්‍රධාන වශයෙන් අරාබි වෙලඳ. ඒ නිසා සිංහල නාවිකයාව නාවික බවෙන් ඈත් කරලා මාළු වල නෙමෙයි එක්බවට පත් වීම තමයි පෘතුගීසිකාරයෝ. හොඳයි අපි නැවතත් සීගිරියට යමු. ඉතින් අපි මතක් කරන්න ඕනේ ආචාර්යතුමා දැන් ඔය කවුද අපි සෙන්වත් පන්නවිතාන මහත්තයා බොහෝ තැන්වල ඇවිදලා ඒ සෙල්ලිපි ගැන එහෙම බොහෝ දේවල් ලිවන සුජීව අපරාධයක් කියන්න බෑ. දැන් සෙන්නත් පරණ ජනමාත්‍ය සීගිරිය මං හිතන්නේ පැල්බඳගෙන පදිංචි වෙලා මේ සීගිරි නගින්න බහින්නද 500 වතාවකට වඩා. ඔව් ඒ කොහොම වුණත් එතුමා ලියපු ඒ සෙල්ලිපි ගැන ලියපු තොරතුරු විස්තර කියෝ කියෝ මේව ඇත්ත කියලා පිළිගන්න වැරෙන්නේ එතනින් එහා පරම්පරාවක් මං හිතන්නේ සෙල්ලිපි තියෙන තැනට ගිහිල්ලා මේව ඇත්ත නැත්ත කියලා බැලුවත් කියලා. සමහර සෙල්ලිපි සමහර සෙල්ලිපි කියනකොට පරස්පරයේ දේ සෙනත් මාත්මිතාන මහත්තය කියනේ සෙල්ලිපි නේ. නෑ මෙහෙම ඒ මෙහෙම ඒ ඔය ඇවිල්ලා සෙන්රත් පරණ මං හිතන ආචාර්යතුමත් කියයි සෙන්රත් පරණ නිතාන මහතාගේ අන්තරාලීය ශිලාලිපි කියලා જાතියක් කියවනවනේ. ඒක වෙන කිසි කෙනෙකුට කියවන්න බැරි ජාති 72 දී එක පෙන්නලා තියෙනවා. හරිද? එතකොට ඒවා කොහෙවත් නැති දේවල්. ඉතින් අපි ඒවා විවේචනය කරනවා නෙමෙයි. නමුත් අපි කියන්නේ මෙහෙමයි දැන් ඒ තුමා කරපු දේ එක්ක සරහ තමයි ඒ හැමදේම සිද්ධ වෙන්නේ අත්ත වශයෙන්ම. නමුත් මම කියන්නේ දැනටත් ওই ගවේෂකයෝ ෆ්‍රීලාන්සර්ස්ලා ඉන්නවා ගොඩක් අය. ඊට අමතරව වෙනම පුරාවිද්‍යා චක්‍රවර්තිවරු ඉන්නවා. හොයන ගවේෂණ කරන අය ඕන් තරම් ඉන්නවා. දෙපාර්තමේන්තුවෙත් අය ඉන්නවා. හැබැයි ඔය හොයාගන්න එකක් පත්තරකවත් ටීවී එකවත් අඩු ගානේ පර්යේෂණ වාර්තාවක් විදිහටවත් එළියට එන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. අපි තාම ඇයි මේ පරණ එකේම එල්ලීගෙන ඉන්නේ කියන කාරණාව. ඇයි මේගොල්ලෝ මේ හොයාගන්න දේවල් එළියට එන්නේ නැද්ද? අපිත් ආසාවෙන් බලන් ඉන්නවා මේ අවුරුදු ගානක් මෙතන ගැනීමක් කරනවා. මෙතෙන්දී අරවා හම්බුණා මේවා හම්බුණා කියන අරකින් කරනවා මේක කරනවා. නමුත් ඇයි වාර්තාවක් පර්යේෂණ වාර්තාවක් එළියට එන්නේ නැත්තේ? ඇයි මේවා මාධ්‍යයට දෙන්නේ නැත්තේ? මිනිසුන්ට දෙන්නේ නැත්තේ ඇයි? ඇයි මේ ඉතිහාසෙ හංගන්නේ තාම? ලැජ්ජයිද එක්කෝ එක්කෝ මොකක් හරි වෙන කාරණාවක් තියෙනවද? ආචාර්යතුමා ඇත්තටම මොකද්ද මේ මේ ඒ ප්‍රශ්නට දෙන්න තියෙන පිළිතුරු අවසාන මිනිත්තු කොහොමද? දැන් ලංකාවේ සිංහල පුරාවිද්‍යාඥයන්ට තියෙන ඉංග්‍රීසි මනස. ඒක නිසා එතනම ඉතිහාසයට සුදුසු නෑ නේද? සුදුසු නෑ තමයි. ලංකාවේ ඉන්න ඉතිහාසඥයෝ පුරාවිද්‍යාඥයෝ කියන්නේ හැමෙන් කලුණාට මනසින් සුදු අය. සුද්ධ එකක්. පඹයෝ ජාතිය. පඹයෝ. ඉතින් ඒක නිසා ඒගොල්ලන් කොහොමටවත් මේ ස්වාභාවික ලෝකයට ගේන්න බෑ. ඒගොල්ලෝ ජීවත් වෙන්නේ අර ඉංග්‍රීසි මානසිකත්වයක. ඇයි ඒ වගේ අය ඒ වගේ තනතුරු වලට දාන්නේ කියන එක තමයි තියෙන ප්‍රශ්නේ. දැන් ඒ සියලුම දේ හතරවන්නේ මේ රොයල් ඇසටික් සොසයිටි වලින් තමයි. මං හිතන්නේ අමනාප වෙන්න එපා. අපේ වැඩසටහනේ පොඩ්ඩක් හිත රිදෙනවා. අපිට ජාතික කැක්කුමක් තියෙනවා. දැන් මේ අපි ආදරේ ඒ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉන්න මහා ලොකු මුල් පුටුවල ඉන්න මිනිස්සු ඉතිහාසයට ආදරේ නැති වුණාට අපි ආදරේ. අපිට රිදෙනවා.
මේ දේවල් පරිස්සම් කර ගැනීමට අපි පස්සෙන් ඉන්නවා. අපි ඕනිම සටනක් කරන්න ලෑස්ති සුජීව. එහෙම නේද? ඔව් අනිවාර්යෙන්. අපි අනිවාර්යෙන් මේ දේවල් බේරගන්න, අපේ දේවල් උරුමේ රැකගන්න ඕනි මාධ්‍යයක, ඕනි ප්‍රසිද්ධියක, ඕනි වේදිකාවක කතා කරන්න අපි බය නැහැ. දහස් ගානක් ඔළුව කුඩු වෙන්න වෙඩි තිබ්බත් අපි ඒ කතා කරන්න ඕන ටික කරනවා. ඒ නිසා මේ ඉතිහාසය පිළිබඳව උවමනාවෙන් අනාගත පරපුරට දායාද කරන්න අපේ උරුමකම පිළිබඳව ආසාවක් ඇති කරන්න, ඒ පිළිබඳව සොයා බලන්න උනන්දුවක් ඇති කරන්න අපි වගකීමෙන් කටයුතු කරනවා. ඒ නිසා කවුරු හරි ඉන්නවා නම් මේ වැඩසටහනත් එක්ක එකතු වෙලා මේ හංගගෙන තියෙන ඉතිහාසය යලි මතු කරගන්නට, මේක හරියට හොයන්න, කීයක් හරි කැපවීමක් කළා, කාලයේ ශ්‍රමය ධනෙ මේ සියල්ල කැපවීමක් කළා යලි වර්තමානයට ඉතාමත්ම විනිවිද භාවයෙන් යුතු අපේම ඉතිහාසයක්. මෙන්න මේක පැහැදිලිව කාටවත් අයිති නෑ මේ වගේ දේවල් කියලා ඍජු ඉතිහාසයක් සොයාගන්නට අපිට පුළුවන් නම් ඒක අපිට ගොඩක් වටිනවා. සීගිරිය ගැන කතා කරගෙන ආවි කොහෙන් අපි ටිකක් රවුමක් ගියා ඵලයේ අපේ වැඩසටහනේදී. මම හිතන්නේ එහෙම තමයි ඉතිහාසය ගැන කතා කරනකොට එහෙම්මෙන් යන්න වෙනවා අපිට නේද? පොඩි පොඩි අතුරු පාරවල් හැදෙනවා ආචාර්යතුමා. මම හිතනවා අපි තව වැඩසටහනක් කරන්න ඕනි සීගිරිය සහ නගර නිර්මාණ පිළිබඳව, ඒ තියෙන සුවිශේෂත්වය පිළිබඳව කතා කරන්න අවශ්‍ය වෙනවා. මම හිතනවා දැන් අපි මේ කතා කරනකොට ඔබ දන්නවා දැන් ඔබේ නිවහනේ සමුගන්නේ හදන්නේ කියලා. ඇත්තටම යන්න වෙලාව හරි අපි යන්නම්. අපි ඊළඟ සතියේත් හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. ඔබ දැන් ඉදිරි වැඩ ටික කරගන්න අපි පැයක් පමණ රැඳී හිටියා. ඉතිහාසය ඔබේ දරුවන්ට කියා දෙන්න. ලෝකේ කොහේ රටක හිටියත් අපි තරම් අභිමානවත් ජාතියක් ලෝකේ නැහැ. කොන්ද කෙලින් තියාගෙන ඕනි තැනක බය නැතුව ජීවත් වෙන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, හඩක් නගන්න පුළුවන්, තව එකෙකුට කුසගින්දර නිවන්න, කන්න බොන්න දෙන්න, වැටිච්ච එකෙක් නැගිටින්න හයියක් තියෙන එකම ජාතිය අපි. ඒ නිසා අනිත් රටවල් එක්ක බලන්න ඔබ උන්ගේ සංස්කෘතික සහ උන්ගේ සමාජ පැවැත්මත් එක්ක අපි කොතනද ඉන්නේ කියලා. ඒ නිසා අභිමානයෙන් ඉන්න ජාතියක් විදිහට ඒ ශක්තිය අනාගත ලෝකේ කොහේ රටක ඉපදුනත් ඔබේ දරුපැට උන්ගෙන් ඒ ශක්තිය ඈත් කරන්න එපා, මොට කරන්න එපා. අර වගේ සුදු හැම තියෙන කබරයි වගේ ජීවත් වෙන්න ඉන්න දෙන්න එපා. ඒ නිසා සිංහල අභිමානවත් විශිෂ්ට ජාතියක් විදිහට නැගී ඉඳලා කතා කරන්න පුළුවන් ඍජු කායක් තියෙන දරුවෙක් නිර්මාණය කරන්න ඔබ උත්සාහ කරන්න ඕනි. මතක තියාගන්න ඒක ඔබේ යුතුකමක්. ඒ නිසා තමයි අපේ උරුමකම වැඩසටහනේ අපි මේ දේවල් කතා කරන්නේ. ඊටාම පිරිපුන් ඉතිහාසයක් පිළිබඳ අපි නිරන්තරයෙන් මතු කරන්නේ. එහෙනම් ආචාර්යතුමා අපි යමු. සුජීව අපි යමු අද. ඒ නිසා ඔබට අපි ස්තුතිවන්ත වෙනවා. අපේ වැඩසටහනට ඔබ ආසාවෙන් බලා ඉන්නවා. අපේ වැඩසටහන නරඹනවා. ඒ දේවල් කරනවා. අපිට දුරකතනයෙන් කතා කරනවා. වැඩසටහනේ ගුණදොස් කියනවා. මේ දේවල් කතා කරන්න කියනවා. මේ නිසා අපි යලි තවදි වෙනවා. අපි උත්තේජනය වෙනවා කියලා ඔබ කියනකොට අපිට දැනෙන සතුට කොච්චරද කියලා වචනින් කියන්න බෑ. ඒ නිසා මේ වැඩසටහනත් ඉතාම ලස්සනට අපිට කතා කරන්න පුළුවන්කම ලැබුණා. අපි කතා බහ කළා. ලබන සතියේත් අපි සීගිරියම තුරුළු කරගෙන වැඩසටහන කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ ආචාර්ය සූර්ය ගුණසේකර ආචාර්යතුමා, අපේ ගුරුවරේ, අපේ මිත්‍රයේ, කල්යාණ මිත්‍රයේ, සහෝදරයේ, පියෙක්, දක්ෂ ගුරුවරේක අපිට ඉන්න අපිට ඉතාම ඔබතුමා ඉතාම වාසනාවන්ත සම්පත්දායකත්වයක් අපිට ලබා දෙනවා. ඉතාම වාසනාවන්තයි අපි ඔබතුමා ඇසුරු කරන්ට ලැබීම. ඒ නිසා මේ සුජීව අපිට ඒ තියෙන ඒ දැනුම ඒ සියල්ල අපිට ලබා දෙනවා. ජ්‍යෙෂ්ඨ ක්‍රියාකාරී කාර්යශූරී සේවයක් අපේ රටට හැමදාම ලබා දෙනවා. තාමත් එහෙමයි. ඒ ශක්තිය ඔබතුමාට ලැබෙන ආශිර්වාදයක් වෙලා තියෙනවා. ඒ හින්දා අපි මේ වැඩසටහන පටන් ගන්න කලින් කිව්වෙත් රහසක් තියෙනවා නේද? ඔබතුමා වයසට යන්නේ නැහැ. තාම තරුණෝ ඉන්නවා කියලා බලන්නේ සිතේ තියෙන තරුණකම තාම එතුමාගේ තියෙනවා. ඒ නිසා ඒ ජව සම්පන්න ශක්තිය අපිට ගොඩක් වටිනවා අපේ උරුමක වැඩසටහනේ. ආචාර්ය සූර්ය ගුණසේකර මහ එදුරුතුමනි, ඔබතුමාට ස්තුතියි. අපි චිරන් ජයතු කියලා ප්‍රාර්ථනා කරනවා. ශක්තිමත් වැඩසටහනක් අපි ලබන සතිය කරමු. සුජීව් අර කොටි පැටිය ඉන්නවද? ඉන්නවා තාම. දැන් කොහොමද? හොඳයි. දැන් ටිකක් දැන් අපි රිලීස් කරන්න හදන යාව. මම හිතන්නේ මේ සුජීව මාසෙකට රුපියල් 25,000ක් විතර වියදම් කරනවා තමන්ගේ හම්බ කරගන්න බොහොම මහන්සියෙන් චිත්‍ර ඇඳලා හරි හම්බ කරගන්න සල්ලි පුංචි කොටි පැටියක් වෙනුවෙන් 25,000ක් විතර වියදම් කරනවා. සුජීව සත්තුන්ට ගොඩක් ආදරේ, මේ පරිසරයට ගොඩක් ආදරේ. මං හිතනවා බුදුදහම කියන්නේ සබාදහම.
වෙන ඉතනින් එහා දෙයක් නැහැ. සබහාදහමට ආරක්ෂා මේ ආදරය කරනවා කියන්නේ බුදුදහම පිළිබඳ ප්‍රතිපත්තිගරුක ධර්මානුකූල ධර්මතාවයක් ඔහුගේ හෘදයේ තියෙනවා. ඒ නිසා සුජීව පරිසරය විසින් ආරක්ෂා කරනවා. සුජීවගේ ප්‍රශ්න විසඳෙනවා. අපි පරිසරයට ආදරය කරනකොට ඒ ආශිර්වාදය අපිට තියෙනවා. සුජීවට ඒක දැනිලා ඇති. ගහකොළ ඒ සතා සිව්පා වගේ සංනිවේදනයේ ඔවුන්ගේ හැඟීම් සුජීව වගේ අයට ගොඩක් දැනෙනවා. ඒ නිසා ඔහුට ඒ පරිසරය ආදරේ තියෙන හොඳ පරිසරවේදී කැමෝටම එතෙන්ට යන්න බෑ. සමහරු නිකන් ලොකු කබායවල් දාගෙන දුරබලන කණ්ණාඩි අරගෙන වතුර බෝතල් එල්ලගෙන ඒක ඇඟට ගන්න හැදුවට පරිසරවේදියෙක් වෙන්නේ නෑ. කැලේ ඇවිදින්න යනවා වල්ලූරෙක් දැක්කහම කෙලහලනවා. එහෙමයි ඉන්නවා ගොඩක්. එහෙම නෙමෙයි. හදවතින් ආදරය කරන පරිසරවේදියෙක් විදිහට සුජීව අපි ඔබට හැමදාම ගරු කරනවා. ඒ නිසා අපේ උරුමකම වැඩසටහනට අපි ඔබට ආරාධනා කරනවා. ඔබ එනවා, අපි සතුටෙන් කතා බහ කරනවා. ඒ නිසා ගොඩාක් අපිට කරුණු ඉගෙන ගන්න ලැබෙනවා. ඔබට අපිට ඒ sannivedanaye ගොඩක් වටිනවා. ඒ නිසා අපි දක්ෂ වැඩසටහනක් පිළිපුන් වැඩසටහනක් කළා. ලබන සතියේදීත් අපි හමු වෙනවා. සුජීවයි ආචාර්යතුමයි අපි කතා කරන්න උත්සාහ කරනවා සීගිරිය ගැන. සුජීව චන්දන, ගොඩක් ස්තුතියි අදත් අපේ උරුමකම වැඩසටහනාවට ලබන සතියේන්න ශක්තිය දීර්ඝායුෂ ඔබට ප්‍රාර්ථනා කරනවා. අයිබෝ වීම. එහෙමනම් අද අපි සමුගන්නට සූදානම් වෙලා ඉන්නවා. අපි මේ වැඩසටහන අපි කාගෙත් එකතුවක් උතුම් දේශයක අභිමානය සොයාගෙන යන කලඹු ටෙලිවිෂන් අපේ ආදරණීය, ඔබේ ආදරණීය නාලිකාව, ඒ වගේම අපේ ගරු සභාපතිතුමා, ඒ වගේම අපේ සුජී අපේ නිෂ්පාදක, ඒ සියලු දෙනාම එකතු වෙලා අපේ කැමරා ශිල්පීන්, එතකොට සමුද්‍රලා මහේස්ලා, මේ දක්වන ප්‍රයත්නය කහට කූපේ ඉඳන් අපි මේ එකතුව තමයි මේ සාර්ථක වැඩසටහනක් අපිට කරන්නේ. ඒ නිසා අපි ඒ වැඩසටහන ඉතා සතුටින් ඔබට පූජා කරන්නේ. අපි ලබන සතියේදී හමු වෙනවා. සැමට අපේ උරුමකම සොයාගෙන යන්නට, ඒක විරිබද විශ්වාසය ගොඩනගා ගන්නට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝ වේවා. ආවඩා ආයුබෝ වේවා.